අයිබෝවන්, දරුවාට නමක් ලබා ගැනීමේදී නැත්නම් ඔබගේ පුතාට දුවට නමක් ලබා ගැනීමේදී අවශ්‍ය වෙන්නේ මොනවද කියන එක තමයි මම අද ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඔබ යම් පුජ්‍යලයෙක්ගෙන් යම් කෙනෙක්ගෙන් නාමකරණයන් පිළිබඳ විශේෂඥයෙක්ගෙන් නාමකරණය නැත්නම් ජ්‍යොතිර්වේදියෙක් වෙන්න පුළුවන්, ගමේ යම් කෙනෙක්ගෙන් නැත්නම් යම් ආකාරයට නමක් ලබා ගන්නවා නම් ඔබ නිතරම සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. මොකද මම මේ කාරණාව කියන්න හේතුව අපට එන බොහෝ අයගේ අපට දැක ගන්න පුළුවන් බොහෝ අඩුපාඩුකම් තියෙනවා. මූලිකවම දරුවාගේ උපන් දිනය. මේ උපන් දිනය දෙනකොට උපන් අවුරුද්ද, මාසය, දිනය දෙන්න මතක තබා ගන්න. ඒ වගේම උපන් වේලාව. උපන් වේලාව වගේම ඔබ මතක තබා ගන්න උපන් ප්‍රදේශය. ඔබ දැන් අපි දැකලා තිබෙනවා විදේශයන් වල අය බොහෝ නාමයන් ලබා ගැනීමේදී ඔවුන් දෙනවා. දැන් උදාහරණයක් විදියට UK, අපි කියමුකෝ UK කියලා. UK වල අපි යම් නගරයක් තියෙනවා. ඒ නගරය තුල කොතනද? නගරය තුල මොන හොස්පිටල් එකේද? මොන රෝහල තුනද ඉපදුනේ? උදාහරණයක් විදියට අපි ලංකාව ගත්තොත් ලංකාවේ කොළඹ නම් කොළඹ කොහේද ඉපදුන රෝහල? අන්න ඒ විදියට ඒ ස්ථානය කීම බොහොම වැදගත්. ඒ වගේම තමයි මතක තබා ගන්න ඕන කරුණු කාරණාවක් දුවද පුතාද කියන තොරතුරක් දෙන්න ඕන. ඊළඟට දුවද පුතාද කියන තොරතුරු දෙනවත් සමගම තව දෙයක් තමයි පවුලේ මේ කීවෙනි දරුවද. උදාහරණයක් සමහරලාවට පවුලේ ඊට වැඩිමල් ඉන්න පුළුවන් දෙන්නෙක් 3 දෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ කීවෙනි දරුවද කියන එක. ඒත් එකම අම්මගේ නම, මවගේ නම අත්‍යවශ්‍යයි. ඒ වගේම පියාගේ නම ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන් ඉන්න නම් සහෝදර සහෝදරියන්ගේ නම. ඉතින් මේ කරුණු කාරණාවල් ටික අත්‍යවශ්‍යම වෙනවා දරුවෙකුට නමක් ලබා දීමේදී. ඒ වගේම තමයි දරුවගේ නිවැරදි ආකාරයට දරුවට නමක් ලබා දීමට ඔබ මෙම තොරතුරු ටික අදාළ නාමකරණ වේදිකාවට අනිවාර්යයෙන්ම ලබා දෙන්න. නැත්නම් ඔබට යම් යම් ඔවුන්ට එහෙම නම සැකසීමේදී යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මොකද පුද්ගලිකව අපි දැකලා තිබෙනවා සමහර අය යම් වෙලාවන් වල මැලි වෙනවා අම්මගේ නම තාත්තගේ නම ඉල්ලුවට පස්සේ. මොකද හේතුව අම්මගේ නම තාත්තගේ නම ඉල්ලන්නේ ඊට අදාළ වෙන ආකාරයට නාමය සකසන්න. එතෙන්දී යම් නම් ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඒකින්ද ඔබ නිවැරදි ආකාරයට නාමය ලබා ගැනීමට නම් මේ තොරතුරු එක අනිවාර්යෙන්ම නාමකරණ වේදිකාවට ලබා දෙන්න. ඔබට මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තිබෙනවා වෙබ්සයිට් එකේ. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. ඒ ඔබට වැඩි තොරතුරු බලා ගන්න පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.